මගේ දරුවා කුමාරයෙක් නෙමෙයි කොල්ලෙක් අපි ඉගෙන කාලා දුඩමු සිරුන්නේ අපි ඒක කරමු රසද කියලා මමයි හැදුවේ රසයි මම වැඩ ගෙදර ගෙනියන්න දෙන්න
අකේ මම යුගාන්තේ පුත සම්පූර්ණයෙන්ම කියවලා ඉවර කරා. හොඳයි නේ. කියවලා ඉවර වුණාම දීප්තට මොකද හිතුනේ? යුගාන්තේ මාලින් තනේ වුණා කියලා හිතුණා. ඒක දීප්ත එහෙම කියන්නේ. මාලින් මිනිස්සු ගැන ගොඩක් හිතනවා. තමන්ට වඩා දුක් විඳින පිරිසක් ගැන. ඒත් මාලින් තනි වුණා කියලා හිතනවා කිය. ඔයා මාලින්ගේ කැරක්ටර් එකට කැමතිද? ඔව්. ඒ විශේෂයෙන් කැමති. මට ඒක ලොකුට කියන්න තේරෙන්නේ නැහැ කිය. ඒත් මං කැමති එයා කියන අදහස වලට. මට අක්කයි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. අහන්න. උගත්තා ජීවිතේ උදකලා වෙනවද? නෑ. නෑ කියන්න බෑනේ අක්කා. මාලින් ඉන්නේ උදකලා වෙනවනේ. දීප්ත යුගාන්තේ මාලින්ගේ අපි දකින හුදකලාව නිසා තමයි එයා චරිතයක් වුණත් අපේ හිතවල ජීවත් වෙන්නේ. එතකොට අක්කා කියන්නේ හුදකලාව වෙන එක ගෞරවයක් කියලාද? වේදනාත්මක ගෞරවයක්. මර සමාවෙන් මම අක්කා ප්‍රශ්න කළාට. දීප්තගේ ප්‍රශ්න කිරීම වලට මම කැමතියි. ඒ වගේම මම දීප්තට යමක් කියන්න ඕනේ අද. මොකක්ද අක්කා? මම අද ඉඳලා දීප්තට පොත් දෙන්නේ නැහැ. ඇයි? මම යුගාන්තේ කියවුවා. ඒ පොත කියවලා ඉවර නිසා තමයි මම ඔයාලට පොත් දෙන්නේ නැත්තේ. මට තේරෙන්නේ අක්කා කියන දේ. යන්න පුත්‍රාක් ළඟට. මං කියන දේ වට තේරෙයි. ආසන්ත කොහමද? කමක් නෑ හැමදෙරෝනි. කිතුලා කියලාම කියන්නේ. හේම බෑනේ. නෙද්දිත්. ගිහි ජීවිතේ ඇඳුම් වලට වැඩිය මේ ජීවිතේ බරයි. යංගු ඇතුළට. හදිස්සි උමනාවක් ආවා. අපි දන්නේ නැහැ ඒ මල්ලි මහණ වුණා කියලා. දන්නවනම් මහණ පින්කමට අපිත් එනවා. දැන් ටික දවසක් වෙනවා මුතුලාලි. අනේ ඇත්තද? කොහොම වුණත් ඉනට දාමට ලැබි පෙනුමක් ඒ මල්ලිට තිබුණේ. කමක් නැහැ. ශෂර කෙටි කරගන්න කියලා තරුණ පරම්පරාව ඉදිරියට යන එක කොච්චර දෙයක්ද? අපි නම් ගිහින් නැහැ මුතුලාලි. හොඳයි. අලුත් හාමුදුරුව මතක් කරලා කියන්න. තෙරුවන් සරණයි.
කලි උත්තරට යන ඉදිමත් වගේ. ඒක කොහමද ඔබට පරිස්සම් කරගන්න? හරියයි. ගාන 2500. ආ. එන්නයි බොහොම ස්තුතියි. යම බලන්නනේ ආවේ කපාර කිව්වේ පොඩි හාමුදුරන්ගේ වැඩේට ඇවිත් ලොකු හාමුදුරන්ගේ බෙහෙත් තරම් මේ යන ගමන. හරි කමන්නේ. කවුරු හරි බලාගෙන ඉන්නවා නම් මං කරන්නම් ගයාට පේන හොඳ වැඩක්. ඉතින් කොලමත් තියෙන්නේ. ගුවහමඳුරුගේ සීනි මට්ටම හොඳටම නැගලා තිබුණා. හා. කවි බණ පොත. එහෙනම් අපි මොකද කරන්නේ? පින් සිද්දච්චාට ලෝදා. පින් විතරක් මදි. නැද්ද පැනිර හමුකුත්? ඉන්නකෝ ඉන්නකෝ. තේක්කම දෙන්න. ගින්දා හමුදුරනි. මං තේක් හදන්න. මේ ඔයා හැම මහන වෙන්නේ නැහැ හොඳේ මරනවා පිස්සුද මාත් මරනවා අනේ මේ දාන වලට ගියාම උඩත් දේවල් ලම්බ ඕනේ බුද්ධි අපි ආය එන්නවක සාදු බලන්න. පොලිස් හදෝ. තමසර කියන දෙයක් තියෙනවා. මොකද්ද? කොළොන්න යෝජනා ඒ කැමතිලු අපේ ඉතාලි මස්සිනා මේ එයා තාම තමසේ මස්සිනා නෙමෙයි හරිද හරි ඔය තමසේ බැඳන් පස්සේ මස්සිනා තමයි ඉතිරි දේවල් ටික කතා කරගන්න ළඟදිම දවසක ආපහු එනවලු ෂා එහෙනම් අපේ සෙට් එකට ආය කැමරක් දෙන්න පුළුවන් පිහිලු නෙවෙයි මල්ලි මට වෙලාවකට බයත් හිතෙනවා මගේ හොඳම යාළුවෙක් හිටියා දිල්රුක්ෂි කියලා එයා ගොඩක් කල් ආශ්‍රය කරලා බැන්දේ ගාල්ලට ඒ බැන්දට පස්සේ මිනිහා පුදුම විදිහට දිල්රුක්ෂිට වද දුන්නා අන්තිමට මිනිහා දිල්රුක්ෂිව දාලා ගියා ඔයි ඒ ඇවිල්ලා දිල්රුක්ෂිගේ මිනිස්සයා තම්සගේ මිනිස්සයා තම්ස අමතක කළොත් උට මතක් කරලා දෙන මස්සිනාල දෙන්නෙක් ඉන්නවා බය නැති ඉන්නවා මල්ලිට යශෝදරාව හම්බුනේ නැද්ද? පොත්තකයක් දෙන්න තියෙනවා. එතකොට හම්බ වෙයි. මේ ගැන යශෝදරාට කියන්න. ආ, අමතුණානේ තාත්තගේ බෙහෙත් එක දෙන්න.
සිරිරතන හාමුදුරුවන්ට පරණ කවි බණ පොත්වකයක්. මට එදා මහණ පින්කමේදී සමන්ති කිව්වා හාමුදුරුවන්ට ලස්සන්ට කවි බණ කියන්න පුළුවන් කියලා. මල්ලි පන්සලට යනවා නම් ගිහින් දෙන්න පුළුවන්ද? පුළුවන් අක්කේ. අපි ඉරිදට පන්සලේ ශ්‍රමදානයක් කරනවා. ඒ ගැන කතා කරන්න මට කොහොමත් හාමුදුරුව හම්බ වෙන්න වෙනවා. ආ ඒක හොඳයි. මම යන්න ඕනේ අක්කේ. දීප්ත පොත්පත් කියවෙන එක ජීවිතේට වැදගත් කියලා දැනෙනවද? ඔව්. එහෙමනම් ඒ දැනෙන දේ මොන ප්‍රශ්නාවක් දිගටම කරගෙන යන්න. සමහර විට මම මෙහි නොහිටියත් ඔය ආවොත් පේදිරිස් මාමා ඔයාට දොර අරියි. හලෝ මේ අපි කාගේවත් සුදුනු ගන්න නෑ හරිද?